සිංගප්පූරුවේ නිවසක ගෘහ සේවිකාවක ලෙස රැකියාවක් කරමින් සිටියේදී මහල් 32කින් උත් ගොඩනැගිල්ල අටවන මහලෙන් වැටී මිය ගිය 41 වර්ධි නදීකා දිල්හානි ප්‍රනාන්දු වන තම බිරිඳගේ මරණය සැකසහිත බව ඇගේ සැමියා නෑදෑයව පවසති. මෙලෙස අවසනාවන්ත ලෙස මිය ගොස් 2022 දෙසැම්බර් මාස 2 වෙනිදා ගෘහ සේවයට සිංගප්පූරුව බලා ගිය මොටෑ මුල්ල දන්කොටුවේ පදිංචිව සිටි 41 වර්ධි ඉරුප්පුගේ නදීකා දිල්හානි ප්‍රනාන්දු යන විවාහක කාන්තාවකි. ඉරුප්පුගෙ නදීකා දිල්හානි ප්‍රනාන්දු ඉරුප්පුගෙ සුනිල් රංජිත් හා මද්දුමු මුතුගලගේ සෝමලතා පෙරේරායන දෙපළගේ එකම දරුවාය. කුඩා කාලයේ පටන් ආගමට දහමට ලැබි නදීකා ප්‍රදේශයේ කොයිකාගෙත් ආදරේ දිනාගත් අහිංසක සුන්දර තරුණියක වූ අය. අපස සාමාන්‍ය පෙළ විභාගය දක්වා යෝගියාන වැයකර ජාතික පාසලෙන් අධ්‍යාපනය ලැබූ නදීකා උසස් පෙළ අධ්‍යාපනය ලබන්නේ මීගමු හරිචන්ද්‍ර ජාතික පාසලෙනි. වාණිජ අංශයෙන් උසස් පෙළ විභාගයේ සමත් වන ඇය ප්‍රදේශයේ ඇඟලුම් මහලක වැඩ පරීක්ෂකවරියක ලෙස රැකියාවක් ලබා ගන්න අතර ඇගේ පළමු විවාහය ප්‍රේම සම්බන්ධතාවක් මත සිදු වී තිබුණි. මාස දෙකකට පසු ඇය ගෘහ සේවය සඳහා 2004 දී සයිප්‍රස් බලා පිටත් වන්නේ පවුලේ පැවති ආර්ථික දුෂ්කරතා නිසා වෙනි. ඒ අතර කාලය තුළ ඇගේ පළමු විවාහය නිත්‍යානුකූල වෙන්වීමට තීරණය කරන නදීකා සයිප්‍රස්යේ අවුරුදු 11 ගෘහ සේවයේදී සිට 2019 දී නැවත ලංකාවට පැමිණ ඇත. තමගේම දුරින් ඥාතියෙකු වන ත්‍රිවිල් යදුරෙකු ලෙස සේවය කළ පතිරණගේ ප්‍රේමතුන් ගැන අය සමග 2021 දී ඇය දෙවන වරට විවාහ වූ අය. ඇය විසින් දුක් මාසයෙන් එකතු කරගත් මුදලෙන් ඉඩමක් මිලදීගෙන මේ මහල් නිවස ගොඩනගාගත් ඇය මව්පියන් හා සැමියා සමග සතුටින් ජීවත් වුවද රටේ පැවති ආර්ථික අර්බුදය හමුවේ ත්‍රිවිල් රියදුරකු වූ ප්‍රේමතුන්ගේ ආදායම නිවසේ වියදමට කිසිසේත් ප්‍රමාණවත් නොවිය. තම නිවසේ උඩු මහලේ වැඩ අවසන් කර ගැනීමටත් සැමියා සමග පවුලට අගයකකමකින් තොරව ජීවිතය ගත කිරීමේ ප්‍රාර්ථනා ගොඩක් හිතේ පුරෝගෙන ඇය නැවත සිංගප්පූරුවට ගෘහ සේවය සඳහා ගිය අතර ඒගොස් මාස 5ක් වැනි කෙටි කලක් තුළ ඇගේ මේ අවාසනාවන්ත මරණය සිදු වී ඇත. මෙහිදී තම බිරිඳගේ හදිසි වියෝ පිළිබඳ දහස් දක්වන ඇගේ ස්වාමි පුරුෂයා වන පතිරණගේ ප්‍රේමතුංග මහතා පැවසුවේ මෙවැන්නකි. මියගේ නදීකම වන මගේ බිරිඳ දුරින් මට ඥාතියෙක් වෙනවා. අපි කසාද බැඳලා අවුරුදු 2ක් විතර වෙනවා. අපිට දරුවෝ නැහැ. ඒත් නදීකගේ මව්පියන් හා අපි සතුටින් සමාධානෙන් මේ ගෙදර ජීවත් වුණා. දිනෙන් දින ඇතුළු ආර්ථික ප්‍රශ්න දවසේ උඩු මහලේ වැඩ අවසන් කරගන්න හිතාගෙන මුලින්ම රට යන තීරණය කළේ මම. ඒත් ඒ සඳහා අවස්ථා කීපයකම උත්සාහ කළත් මට ඒකට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඊට පස්සේ තමයි නදීක සිංගප්පූරු යන තීරණය කළේ. එයා සිංගප්පූරු ගිය දවසේ ඉඳන් හැමදාම අපිට කෝල් කළා. සිංගප්පූරු ගිහින් පළමු මාස 4 වයසක 100ක් වෙනක ආච්චි කෙනෙක් බලාගන්න තිබිලා තියෙන්නේ. ඒත් ඒ ගෙදර කෑම අප්පිරියයි වැඩ වැඩි කියලා නදීකහෙන් අයින් වෙනවා කියලා වෙනතනක් සොයාදෙන ලෙස ඒජන්සියට කියලා තියෙනවා. දවස් 3ක් නදීක රැකියාවක් නැති ඒජන්සියට වෙලා ඉද්දි මමයි අම්මයි කිව්වා අපව ගෙදර එන්න කියලා. ඒත් ඒකට කැමති වුණේ නැහැ. පසුගිය අප්‍රේල් 2 වෙනිදා යාට ඒජන්සිය අලුත් ගයක් හොයලා දුන්නා. දරුවෝ දෙන්න කියන ඉන්දියා පංජාබ් යුවලා කියන නිවසකට අයව බාර දීලා තියෙනවා. ඒ ගෙදරට ගිය දවස් ඉඳන් යාට එපා වෙලා හිටියේ. කෝල් ගන්න දීලත් නැහැ. එයා මට අම්මට කතා කරෙත් හරි බයෙන්. දැක්කොත් මං ඉවරයි කියලා හැමතිස්සම කිව්වා. නදීකා මෙයාට කලින් දමට කෝල් කළා. මට වැඩි වෙලා කතා කරන්න බෑ. මට මෙහෙ වැඩ කරන්නත් බෑ අනේ. අන්න කෑ ගහනවා කියමින් ඇය බයෙන් ෆෝන් එක කට් කළා. අන්තිමට අප මේ කෝල් එකෙන් මට ලොකු බයක් දැනුණා. ඒ වෙලාවෙ ඉඳන් 500 වතාවකට වඩා මම නදීකට කෝල් ගත්තා. එයා කතා කළේ නැහැ. ඉන්පස්සේ මම ඒජන්සියට කෝල් කරලා නදීකාගෙන් ඇහුවා. ඒජන්සියට පැයකට පස්සේ කතා කරලා කිව්වා නදීකා අටවෙනි තට්ටුවෙන් බිමට පැරලා ජීවිතේ නැති කරගෙන කියලා. නදීකා පුරුදු වෙන රටකේ ගමනක් නෙමෙයි මේ. එයා සයිප්‍රස් වල අවුරුදු 11ක්ම හිටියා. ඒත් ගියේ ගෘහ සේවයට. එයාගේ මරණය අපිට සැකයි. නදීකාගේ මව වන මද්දුම මුතුගලගේ සෝමලතා පෙරේරා මහත්මිය පැවසුවේ මෙවැන්නකි. මේකේ මගේ එකම දරුවා. අපි හැමදෙනාගේම හයියට හිටිය එකම දරුවා ජීවිතේ නැති කරගන්න තරම් හිත දුර්වල කෙනෙක් නෙමෙයි. දුව මට කිව්වේ අම්ම මං වැඩ කරන තැන මනුස්සයෙක් වගේ නපුරුයි කියලා. මට බයයි කිව්වා. මත් දුව කතා කරපු හැම වෙලාවෙදිම කිව්වේ අනේ පුතේ ගෙදර එන්න කියලා. තව ටිකක් බලමු අම්මේ කියලා එයා මට කිව්වා. කෙසේ හෝ නදීකාව මෙම පංජාබ් යුවළ නිවාස අඩස්සියේ තබාගෙන ඇති අතර ඇගේ සිංගප්පූරුවේ සිටින මිතුරිය විසින් පසුගිය 12 වෙනිදා ඇගේ සැමියාට හා ඒජන්සියට කෝල් කර ඇයම නිවසින් ගෙන්වා දෙන ලෙස පවසා තිබේ. ඒ අනුව එදිනම ඔහු ඒජන්සියට කතා කර නදීකා මුහුණ දෙති කරදරේ පවසා ඇව නැවත මෙරටට ගෙන්වා දෙන ලෙස ඉල්ලා ඇත. මේ පිළිබඳව ඔබගේ අදහස් පාතෙන් කමෙන්ට් කරන්න යන්නත් අමතක කරන්න එපා.